මේ වෙනකොට ඒ විදිහට ටිකක් වැඩිපුර හිතන අයට මොකද කරන්න පුළුවන් එහෙම දේවල් තියනවද මනෝවිද්‍යාවතුමනි? ඇත්තටම මෙහෙමයි. අපි ලෝකයේ එවැනි අයට එක එක විධික්‍රම උපක්‍රම ගොඩනැගිලා තියෙනවා එහෙම හදාගෙන. මේ මගේ අත්දැකීමෙන් වැඩ කරන එකම දේ මම ආයි ආයි කියන්නේ අපේ බුදුන් වහන්සේ අපිට යෝජනා කරපු ක්‍රමය තමයි. ඒ අපේ මේ ලෝක ධර්මතාවයේ තේරුම් ගන්න එක. ලෝකයේ පවතින්නේ කෙසේද? ඒ හොඳට වටහා ගත්තොත් විතරයි අපිට අපි යම් ගැටලුකාරීත්වයක මානසික ගැටලුවක ඉන්නවා නම් ඒකෙන් ගොඩ එන්න පුළුවන්. ඒක මොකද්ද? මෙහෙම කිව්වම තේරෙන්නේ නැහැනේ. හරි. ඔබ දැනට වැඩිපුර හිතන කෙනෙක්. ඒ අපි හිතමුකෝ ඒ මොකක් හෝ ගැනනේ හිතන්නේ. ඒතර මොකක් හෝ ගැන හිතවට ඒ හිතන එකෙන් කිසිම දෙයක් වෙන්නේ නැති බව අවබෝධ කරගන්න ඕනේ. අපි යම් සිද්ධියක් වෙනවා ඒ සිද්ධිය හැටියට දැක්කොත් එහෙම අපි තුමුක යම් ගැටුමක් ඇතිලා තිනවා අපේ අපේ රිලේෂන්ෂිප් එක ඇතුලේ. හරි. මේ දෙන්න ගැටුමක් ඇති වුණා. ඒතර ගැටුම කියනක සාමාන්‍යයෙන් නැති වෙන දෙයක්. මොකද දෙන්න දෙවිදියකට හිතන්නේ ඒ දෙන්නෙක් දෙවිදියකට හිතන්නේ යම් ගැටුමක් ඇති වෙනවා. ඒතර ගැටුම ඇතුණා එක ඉවලෙම ඉවර කරන්නත් පුළුවන්. හැබැයි අපිට හිතන්නත් පුළුවන්. අනේ බලන්නකෝ මෙයා මට බැන්නනේ මෙහෙම. මං කවදාද ඉදු නැහැ මට මෙහෙම බණී කියලා. මං කොච්චර අවාසනාවන්ද මට එහෙම බැනුම් අහන්න තු ඉන්න කෙනෙක් හම්බුන්නේ නැහනේ. බලන්නකෝ අර එහා ගෙදර කෙනා නම් එයා බහින්නේ නැහනේ. ඔන්න ඔය වගේ අපි ඒක මත ගොඩනැංවීමක් කරනවා. එතකොට මේ ගොඩනැංවීම තමයි අපි වේදනාවටපත් කරන්නේ. එතකොට දිගින් දිගට මේ ගොඩනැංවීම නෙගටිව් වෙනකොට අනේ මට කවදාවත් හරියන්නේ නැහනේ. අයියෝ බලන්නකෝ මට වෙච්ච දේ. මට බයෙන්ද අනිත්‍යය මට hina වෙයිද දන්නේ නැහැ. අනිත්‍යයත් මට බනීද දන්නේ නැහැ. එතකොට එන්න තමන්ගේ ආත්ම විශ්වාසය නැතිලා යනවා. එතකොට එහෙම තමයි මේ දිගින් දිගටම හිතන එක දක්වා යන්නේ. ප්‍රශ්න එන බව අවබෝධ කරගන්න. ප්‍රශ්න එනවා. ඔබ හිතුවා කියලා ඒ ප්‍රශ්නේ කිසිම වැඩක් නැහැ. ඔබට හිතන්නේ කියන්නේ මේ වගේ කෙනෙකුට මම ටෙක්නිකලි කියලා දෙන්නාගේ හෑන්ඩල් කරගන්න හැබැයි අවබෝධ කරගන්න මේක. ඔබ ප්‍රමාණයක් තියෙන කියන්නේ ඒක අවබෝධ කර ගැනීම සඳහා වෙච්ච දේ අවබෝධ කර ගැනීම සඳහා හිතන එක වෙනම දෙයක්. අයියද ගැටුම ඇති උනේ. එයාට කේන්ති ගිහිල්ලා හිටියද? මට කේන්ති ගිහිල්ලා හිටියද? එහෙම නැත්නම් වෙන හේකින් ඉතර ඉදලා හිටියද? ඒ මොකද්ද එතන උනේ කියලා කියන එක අපි තත්ත්වාකාරයෙන් අවබෝධ කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට අනුව එහෙම නැතුව අපි බොහෝම මෝඩ විදිහට අනේ බලන්නකෝ මම නම් හිතුවේ නෑ මට කවදාවත් බයිනෙක් කෙනෙක් හම්බෙයි කියලා. කොයිතරම් නම් සුන්දර ජීවිතයක් තිබුණාද මට. ඒ වගේ හිතන්න ගියොත් ඔන්න දුකයි. එහෙම නෑ. ගැටුම් ඇති වෙනවා. ප්‍රශ්න ඇති වෙනවා. සමහර වෙලාවට අපිට බය ඇති වෙනවා. අපි තුමුක අපේ කවුරුන් ළඟම ගෙනින් ඥාතින් නැති වෙලා යනවා. ජීවිතේ නැති වෙනවා. හරි දුකයි. හැබැයි ඔබ හොඳට බලන්නකෝ මේක. ඔබ අපි තුමුකෝ ඒ සුමානකින් කවුරු ඔබේ ඥාතිය නැති වෙලා සුමානකින් දැනිච්ච දුක ඔබට අවුරුදු 5කින් දැනනවද? හැබැයි සිද්ධිය මතකද? සිද්ධිය මතකයි. හැබැයි ඒ සිද්ධිය මතක් වෙනකොට ඒකත් එක්ක එකතු වෙන දුක එකතු වෙන්නේ නැහැ. හැබැයි දවස් 7ක් ඉදර වෙද්දි හොඳටම දුකයි කතා කරගෙන බෑ මෙයා නැතුව ජීවත් වෙන්න බෑ. හැබැයි කාලයත් එක්ක යනකොට අර මතකේ එහෙමම තියෙනවා. හැබැයි අර දුක එකට එකතු වෙන්නේ නැහැ. හරි. අඩුවේවි ටික අඩුවේවි යනවා. එතකොට අපිට සිද්ධි දැන් අපි බොහෝ විට අය කියන සිද්ධිය මතක කරන සිද්ධිය මතක කරන්න එපා. සිද්ධිය මතක කරන්න අවශ්‍ය නැහැ. සිද්ධිය මතක තියාගෙන ඉන්න. ඒතර තීන ප්‍රශ්නේ සිද්ධිය මතක් වෙන එක නෙවෙයි සිද්ධිය මතක් වෙනකොට දුක හිතන එකේ තරහ යන එක කියන්නේ. ඔව්. නේද? වේදනාවටපත් වෙන්නේ කම්පාවටපත් වෙන එකෙන් දෙන. ඒතර අපි ඒකනේ අතාරින්න ඕනේ. සිද්ධිය නෙවෙයි අතාරින්න ඕනේ. හරිද? ආ එතකොට සිද්ධියෙන් අපිට වේදනාවටපත් වෙලා ඒ කාලාන්තරයක් තියෙන්නේ. ඒ සිද්ධිය මත යම් ගොඩනැංවීමක් කරාම. මොකද්ද මේ කරන ගොඩනැංවීම? අපි හිතමුකෝ අනේ මට නැති වුණා මට කාත් කවුරුත් නැහැ මට දැන් කර කියා ගන්න දෙයක් නැහැ දැන් මට මොකද වෙන්නේ මං කොච්චර රසවන්ද. එතකොට ඒක යන්නේ නෙගටිව් පාරක වැරදි පාරක. ඉතින් හැබැයි හරි දැන් මට මගේ ළඟම කෙනා නැති වුණා දැන් මං තනින් ජීවත් වෙන්න ඕනේ. මොනවද මට තනින් ශක්තිය මොනවද මගේ වටේ තියෙන මට ආහකි ප්‍රශ්න මොනවද තනින් යද්දී ආහකි ප්‍රශ්න මොනවද මං කොහොමද ඒකට මුහුණ දෙන්නේ. එහෙම හිතුව කියලා ප්‍රශ්නයක් නැහනේ. මොකද අපිට වැඩ පිළිවෙලක් තියෙන්න බෑ ප්‍රශ්නයක් අහම. හැබැයි අර විදිහට හිත හිත හිටියම එන්නේ තමන්ව දුරල වෙනවා එන්නේ ආත්ම විශ්වාසයේ බිඳ වැටෙනවා. ඒතර තමන්ට මුකුත් කරගන්න බැරි වෙනවා. බැරිලා යනවා. එතකොට මේක අපි බොහෝ අයට මේක අමාරු වෙයි මුලින්ම කරන්න. මං ටෙක්නික්ස් නේ අපිට වැදගත් සමහරවිට මේක මේ ඇචීව් කරගන්න. එහෙම හිතන කෙනෙක් හැමදෙස්සෙම ප්‍රශ්නයක් කේන්ද්‍ර කරගෙනනේ අපි හිතන්නේ. යම් කිසි කාරණයක් කේන්ද්‍ර කරගෙන ඒ ප්‍රශ්නේ ලියලා ඔබ ලියන්න පටන් ගන්න. ඔබට හිතන දේ ලියන්න පටන් ගන්න. ඒ කියන්නේ ප්‍රශ්නේ සම්බන්ධයෙන්. ඔව් ප්‍රශ්නේ සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපි තුමු ප්‍රශ්නේ දැන් ඔන ඔබට දුක දෙනවා අපි තුමු මහත්ය දැන් ඉස්සර වගේ මම එක කතා කරන්නේ.
හරිද? දැන් කතා කරන්නේ නැහැ. කවද ඉඳන්ද කතා කරන්නේ? ඒක ෆැක්ට්ස්, ෆැක්ට් බේස් ලියන්න. කවද ඉඳන්ද කතා කරන්නේ? මොකක් හරි ප්‍රශ්නයක් වුණාද අපිට? ඒ විදිහට ඒ හිතුවිල්ල ලියන්න පටන් ගමු. එතකොට අපි කොච්චර හිතනවද කියලා පේනවා මිනිස්සුන්ට. හොඳට. يعني අපි තප්පර 30ක් ලිව්වොත් එහෙම මම දැන් සෑහන ගන්න සෑහන ලියන්න තියෙනවා. ගොඩාක් ලියන්න තියෙනවා. හරි? එහෙනම් ඒ හිතන පුළුවන් try පුළුවන් තරම් try කරන්නේ හිතන මනස්ගතිය නැතුව ඒ හිතවිල්ලේ ෆැක්ට්ස් මොකක් හරි කාරණේ ඒ කරුණ point out කරන්න. ඒ point එක ලියන්න ඕනේ හැල්ල නෙමෙයි. හරි point එක ලියන්න පටන් ගන්න. ඒතර point එක හිතනකොට අපිට focus එකක් තියෙනවා හිතවිල්ලට. මොකද ඔය හිතන තරම් ලේසි නෑ ලියන්න ගියාම. මොකද අපි හරි වචනේ හොයාගන්න ඕනේ හරි අදහස මේකට ගේන්න ඕනේ. ඒතර ලොකු වැඩක් තියෙනවා. يعني අපි ඒ හිතවිල්ල වලින් වචන සාරාංශගත කරලා මේක ගේන්න ඕනේ. ඒතර හරි specific විදිහට හිතන්න practice කරන්න හොඳ ක්‍රමයක් ඒක brain එකට. ඒතර brain එක ඔහේ හිත හිත ඉන්න බෑනේ. ආ දැන් අපි ක්‍රමවේදයකට structure එකකට හිතන්න ඕනේ. ඒතර structure එකකට හිතනකොට හිතනකොට හිතනවා හරිද මම හිතන තරම්ම ප්‍රශ්නයක් නැහැ කියලා කියන එක දැනෙන්න ගන්න. ඔය වගේ ටෙක්නික් එක තමයි මම හිතන්නේ ගැළපෙන්නේ කට්ටියට. හැබැයි ඔබ තේරුම් ගන්න ඕනේ. හිත අපේ හිත කියලා කියන්නේ මොකද්ද කියන්නේ අර සමහරු කියනවනේ ළමයෙක් කියලා හිතන්නකෝ. නේද පුංචි ළමයි එහෙ දුවනවා මෙහෙ දුවනවා පනිනවා වැටෙනවා දඟලනවා නේද? ගොඩාක් දේවල් වෙනවනේ හිතට. හිතර ඒ වැටෙන දඟලන ළමියත් එක්ක දුවන්න ගියොත් ඔබ මොකද්ද වෙන්නේ? ඔබට මහන්සි වෙනව නේද? මොකද දෙකේ තියෙන ප්‍රශ්නේ හති වැටෙනවා මහන්සි. ඒ ළමයා දඟලන දඟලිලිට අපිට දඟල ගන්න බෑ. ඒතර අපි මහන්සි ඊට පස්සේ උන්ට කේන්ති ගන්නවා. මට බෑ කියලා හිතන මොන කරදරයක්ද මොන කර්මයක්ද කියලා හිතන්න පටන් ගන්නවා. ඒකනේ නෑ. ළමයි දඟලන ළමයිගේ ස්වභාවය දඟලන එක. ඒ දරුවට දඟලන ඉඩ දෙන්න. ඒක දිහා ඔබ බලහගෙන ඉන්න. දරුවෝ බලන විදිහ බලන දිහා බලාගෙන ඉන්න. දරුවෝ බහනක වැඩක් කරනවා නම් ඒ අවශ්‍ය ක්‍රියාමාර්ගය ගන්න. දඟලන්න එපා. ආ ඒකම තමයි හිතත් එක්ක. හිත දඟලන හිම යනවා. ඒ දඟලන හිත දිහා ඔබට බලාගෙන ඉන්න පුළුවන්. මොනවද කියන්නේ ඒක බෑහැයි කියනවා, ඒක නැහැයි කියනවා, අරක නැති හින්දා දුකයි කියනවා, අයියෝ මට වෙච්ච දේ කියලා කියනවා, බානකෝ දැන් මට කවදාවත් හරියන්නේ නැහැ කියන එක ඒකේව කියනවා. ඒක. නේද? ඒක කි පුළුවන් තරම් නෙගටිව් එක තමයි වැඩිපුර කියන්නේ. ඒක කියයි. ඒක දිහා බලාගෙන ඉන්න.